මතුගම නගරයේ පැවති ජනරැලියකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. ජාතික ජනබලවේගයේ තවත් නියෝජිතයින් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මේ සමාජයේ එක් රැකියාවන් පිළිබඳ මේ හදලා තියෙන සමාජ මනෝභාවයේ පරිවර්තනයක් ඕන. අපි අධ්‍යාපනයේ හැම පාරකටම දොරටු විවෘත කරනවා. අධ්‍යාපනය කියන්නේ එක පාරක් නෙවෙයි, පැතුරුණු පාරවල් ගොඩක්. අපි 10 වසරේදී තෝරාගැනීම විභාගය හරහා පාරවල් ගණනාවක් තියෙන අධ්‍යාපනයේ ඒ දරුවට යන්න. කවුරු හරි කල්පනා කරන දොස්තරයෙක් එන්න ඕන කියලා එයාට ඒ පාර තියෙනවා. තව කෙනෙක් කල්පනා කරන ඔහුට හොඳ දැක්ම සහිත වෘත්තීය ශිල්පීය ඥානයක් තියෙන කෙනෙක් වෙන්න ඕන කියලා ඒකට පාර තියෙනවා. පළවෙනි පන්තියට ඇතුළත් වෙන 300,000ක් වන දරුවෝ පැතුරුණු පාරවල් ගණනාවක ගිහිල්ලා ඒ වෘත්තීන් වලට අධ්‍යක්ීම තියෙන, පුහුණුව තියෙන, ඥානය තියෙන දරු පරම්පරාවක් අපි මේ අධ්‍යාපනයෙන් හදනවා. අධ්‍යාපනය කියන්නේ එක පාරක් නෙවෙයි. පළවෙනි පන්තියට ඇතුළත් වෙනවා, පහේ සිස්සත් කරනවා, ඕ ලෙවල් කරනවා, ද්‍යාගණිත කරනවා, දොස්තර වෙනවා, ඉංජිනේරුව වෙනවා. එකම පාර. එනිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ අධ්‍යාපන විශාල පරිවර්තනයක් ඇති කරනවා. හැම දරුවෙක්ම දැනුමින් වෘත්තීමය භාවයෙන් ඉදිරියට ගන්න, එළියට ගන්න නව තරුණ පරම්පරාවක් ලංකාව හදනවා. මේ අතර අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් තවත් හමුවක් මාතර ප්‍රදේශයේ හෝටලයකදී පැවැත්වුණා. මාතර රාහුල විද්‍යාලයේ ආදිසසුන් සංවිධානය කළ එම හමුවට විද්‍යාලයේ විවිධ වර්ෂවලදී ඉගෙනුම ලැබුවන් සහභාගී වී සිටියා. අපේ රට බිඳ වැටී තිබෙන මේ සමාජයේ යහපත් සමාජය බවට පත් කර ගැනීම සඳහා දේශපාලන නායකත්වය ලබා දේවි කියන එක නීතියක් සහිත විනයක් සහිත සමාජයක් බවට පත් කරાવી කියන අපේක්ෂාව තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මෙවැනි වමනාවන් විසින් තමයි ජනතාව පොළඹවන්නේ පාලකෙත් තෝරන්නේ. ඇතර කුඩා කුඩා දේවල් ඒවා අනිත් ඒවාවිලා ආණ්ඩුවක් හදන්න තරම් නායකෙ ගේන්න තරම් ප්‍රබල වෙන්නේ නැහැ. තමන්ගේ දරුවට රැකියාවක් ලබා ගැනීම, එහෙමද ඉඩමට ඔක්කුවක් හදා ගැනීම වගේ ඒවා මේ ආණ්ඩුවක් හදනේ වගේ මූලික දේවල් නෙවෙයි. ඡන්ද ප්‍රතිඵලයකට ඒක ඉතාම සීමාකාරී සාධකයක්. ප්‍රබලම බලපෑම තියෙන කොතනද? සමාජයත්, ආර්ථික දේහයත්, රාජ්‍යයත් යහපත් බවට පත්විය යුතු කියන උවමනාව තමයි ඡන්දයක් ලබා දීම තුළ ගැබ් වෙලා තිබුණේ.